ඔයාට නිවසක් මිලදී ගන්න අවශ්‍ය නැහැ. මොන වගේ ගයක්ද හොයන්නේ? හැම සැප පහසුකමක්ම තියෙන අලුතෙන් හදාපු ගයක් නේද වැඩියෙන්ම කැමති. නමුත් එහෙම වීදම් කරන්න බැරි නම් මොකද කරන්නේ? එතකොට කරන්නේ තරමක් පැරණි ගයක් මිලදී අරගෙන ඒක රිපයර් කරන එක. මේ වගේ පැරණි ගයක් මිලදී ගත්තාම අන්නේ ඒ গিදර තිබිලා ඔයාලට නිදානයක් හම්බුනත් ඒවා මොකද හිතන්නේ? ඒක විරුවක් කියලා හිතනවද? නැහැ. ඒ වගේ නිදාන හම්බෙච්ච අවස්ථාවල් තියෙනවා. අපි දැන් මේ කියන්න යන්නෙත් අන්නේ ඒ වගේ කතන්දරයක්. 2016 වසරේදී තරුණ කැනේඩියානු යුවලක් ඇමරිකාවේ පදිංචියට ආවා. ලොකු මුදලක් අතේ නොතිබුණු මොවුන් ඔහියෝ ප්‍රාන්තයේ ක්ලෙවලන් කියන ප්‍රදේශයේ 1940 ගොඩ නැගූ පැරණි නිවසක් මිලදීගෙන එහි පදිංචි වුණා. මෙම නිවසේ පදිංචියට පැමිණි ඔවුන් එම නිවස තමන් විසින්ම ටිකෙන් ටික අලුත්වැඩියා කරන්න පටන් ගත්තා. ඇමරිකාව වගේ රටක නිවසක් අලුත්වැඩියා කිරීමට විශාල මුදලක් අවශ්‍යයි. බොහෝ දිනෙක තම නිවසේ අලුත්වැඩියාවන් තමන් විසින්ම කරගන්නවා. මේ දෙදෙනා එම ප්‍රදේශයේම රැකියාවල් සොයාගත්තා. නිවාඩු ඇති සෑම අවස්ථාවකම එම දෙපළ නිවස අලුත්වැඩියා කිරීමේ යෙදුණා. මෙම නිවසේ බේස්මන්ට් එක නැතිනම් පොළව යටට කොටසක් යනසේ සාදා තිබු තට්ටුවේ සිවිලිම සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ යුතුව තිබුණා. ඉතින් ජෝන් එක් දිනක් මෙම සිවිලිම ගැලවීමට පටන් ගත්තා. ටිකක් ගලවන විට ජෝන් දුටුවා සිවිලිමත් ඊට උඩ තට්ටුවේ පොළවත් අතර හිර කර තිබු අලු සහ කොළ පැහැති සූට් කේස් එකක්. ඉතා පුදුමයටපත් වූ ජෝන් සූට් කේස් එක බිමටගෙන මාගරිටාට කතා කළා. දෙදෙනාම එකතු වී ඒ ඇර බැලුවා. ඒ තුළ හොඳින් එතු පාසල් තුනක් තිබුණා. පළවන පාසලේ ගලවා බැලූ ඔවුන් පුදුමයටපත් වුණා. එහි තිබුණේ ඩොලර් 20 නෝට්ටු මිටියක්. දෙවන පාසලේ ඩොලර් 50 නෝට්ටු මිටියකුත් තුන්වන පාසලේ ඩොලර් 100 නෝට්ටු මිටියකුත් තිබුණා. ඩොලර් 23000ක් ඒ පෙට්ටියේ තිබුණා. මෙම නෝට්ටු 1920ත් 1939ත් අතර මුද්‍රණය කළ ඒවා. දිනට සොයා ගැනීමට පහ අපහසු මෙමන් පැරණ නෝට්ටු වල වෙළඳපොළේ වටිනාකම ඉතා ඉහළයි. මේ පෙට්ටිය අඩියේ 1951 මාර්තු 25 දින මුද්‍රණය කරලා තිබුණු ක්ලෙවලන් ප්ලෑන් ඩීලර් කියන පුවත්පතකුත් තිබුණා. මෙම පෙට්ටියට මුදල් දමන්න ඇත්තේ ඒ හා සමාන කාලයක කියලා හිතන්න පුළුවන්. බේස්මන්ට් එකේ සිවිලිමේ ඉතිරි කොටසත් ගලවගෙන යනකොට ඒ වගේම හංගපු තවත් සූට් කේසියක් ලැබුණා. එය විවෘත කළ විට දකින්නට ලැබුණේ ක්‍රමානුකූලව අසුරන් ලද ඩොලර් 10 සිට 100 දක්වා වටිනාකමින් යුත් මුදල් නෝට්ටු තොගයක්. මේ මුදල් නෝට්ටු තොගේ වටිනාකම ඩොලර් 45,000. මේ සෑම නෝට්ටුවක්ම ඉතා පැරණි නෝට්ටු නිසා එහි දැන් වටිනාකම මීට වඩා ගොඩක් වැඩි. මෙම සිදුවීම සිදුවන්නේ 2016 වසරේදී. ඒ කියන්නේ මෙම නිදානේ අවුරුදු 65ක් පමණ මෙම නිසේ සංගවා තබා තිබෙනවා. මේ බේස්මන්ට් එකේ පැත්තක තවත් කුඩා දොරක් තිබුණා. මවුනට මෙම නිවස විකුණු බ්‍රෝකර් කියා සිටියේ එම දොර නිවසේ බොයිලේරුව සවි කර ඇති තැනට ඇතුළට දොර කියලයි. ජෝන් මේ බොයිලේරුව පරීක්ෂා කිරීමට මේ දොර ඇරියා. නමුත් එහි තිබුණු බොයිලේරුවක් නැහැ. ඔවුන් ඇතුළු වූයේ තවත් විශාල කාමරයකට. එය හොඳින් කාපට් කර බොහෝ කාලයකට ඉහතදී පාවිච්චි කළ කාමරයක් බව පෙනෙන්න තිබුණා. මේ කාමරයේ කෙළවර හොඳින් යතුරු දමා අවසා තිබූ තවත්ක දොරක් තිබුණා. දැන් ජෝන් හා මාගරිටා තේරුම් ගත්තා තමුන් මිලේට ගෙන තියෙන්නේ සාමාන්‍ය නිවසක් නොවන බව. ජෝන් ඉතා මහන්සි වී ප්‍රවේශමෙන් එම දොරේ අගුල කඩා එය විවෘත කළා. ඔවුන් ඇතුළු වූයේ ඉතා හොඳින් ශබ්දය පිටතර නොඇසෙන ලෙස සවුන්ඩ් ප්‍රූෆ් කළ තවත් විශාල කාමරයකට. මේ ලෙසට සවුන්ඩ් ප්‍රූෆ් කළ කාමරයක් පොළොවට හදන්නේ මොකටද කියලා ඔවුන් පුදුම වුණා. මෙම අභිරහස් කාමරය ඇතුළේ මොනවද තියෙන්නේ නැත්ති කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද? මේක ආස්තේ තවත් කුඩා සේපුවකුයි බ්‍රීෆ් කේස් එකකුයි තිබුණා. බ්‍රීෆ් කේස් එක ඇරියහම එය තුළ පැරණි විදේශීය මුදල් නෝට්ටු තොගයක්, පැරණි අත්වරලෝසු දෙකක් සහ රත්තරන් ආභරණ තොගයක් තිබුණා. දැන් ජෝන්ට හා මාගරිටාගේ සතුට කියලා නිම කරන්න බෑ. ඔවුන් ගැට වියදම් කළ මුදලට වඩා වැඩි මුදලක් මෙම නිදානයෙන් දැන් ලැබී තිබෙනවා. ජෝන් ඉතා අමාරුවෙන් දින කීපයක් මහන්සි වෙලා යතුරු දමලා තිබිච්ච සේප්පුවත් ඇරියා. එයි උඩම තිබුණේ සේව් යුවර් සෙල්ෆ් නැතහොත් ඔබ බේරෙන්න කියලා ලියලා තිබිච්ච කොළයක්. මේ නිවසේ අලුත් හිමිකරුවන්ට කළ අනතුරු හැඟවීමක්ද නැතිනම් විහිළුවක්ද කියලා හිතාගන්න බැරි වුණා. කොහොම වෙතත් සේප්පුවේ ඉතිරි කොටසත් පරීක්ෂා කරන ජෝන් තීරණය කළා. සේප්පුවේ දෙවෙනි කොටස ඇරිය විට ඩූ නොට් එවත් නොකරනු කියලා ලොකුවට ලියලා තිබුණා. දැන් නම් ජෝන්ට හිතර ටිකක් බයකුත් ආවා. ටිකක් වෙලා පැත්තකට වෙලා ඉඳලා කල්පනා කර ජෝන් සේප්පුවේ ඉතිරි කොටස පරීක්ෂා කරන්න තීරණය කළා. එයතුළ තිබුණේ ඉතා හොඳින් ඇසුරු වීඩියෝ ටේප් පටි 6ක්. ජෝන් හා මාගරිටා ඉන් එකක් තමන් සතුව තිබූ පැරණි VCR එකකට තමා බැලුවා.
ඔවුන් දුටු දෙයින් ඔවුන්ට හිංදාඩි දැම්මා. කතා කළ නොහැකි තරමට ඔවුන් බය වුණා. මෙමය වසේ කිසියම් භයානකතයක් සිදුව ඇති බව දැනගත් ඔවුන් වහාම ප්‍රදේශයේ FBI එකට දෙනුම් දුන්නා. FBI එකෙන් පැමිණ නිවස හොඳින් පරීක්ෂා කර ටේප් පටි සහිත සේප්පුව සහ ඔවුන් අත තිබූ පරණි පුවත්පත ඔවුන්ගේ භාරයට ගත්තා. මුදල්ලා අනෙකුත් වස්තු ජෝන්ට හා මාගරිටාට බාර දුන්නා. මෙම ටේප් පටිවල තිබුණේ කුමක්ද යන්න අදටත් අභිරහසක්. ජෝන් මේ ගැන කතා කිරීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. මීට අවුරුදු 65කට හෝ 70කට ඉහතදී මෙම නිවසේ කිසියම් රහසික අපරාධයක් සිදු වී ඇති බවත් ඒවා මෙම ටේප් පටිවල සඳහන් වී ඇති බවත් අවට නිවසියන් විශ්වාස කරනවා. මෙම මුදල් හා වස්තුව ඒ අපරාධය හා සම්බන්ධ දේවල් විය හැකියි. හමුව පැරණි පුවත්පති මේ සම්බන්ධ කිසියම් ප්‍රවෘත්තියක් ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා. ජෝන් හා මාගරිටා මෙම නිවස හොඳින් අලුත්තරියා කර එය විකුණා දමා නගරයෙන් පිට විශාල ඉඩමක් හා නිවසක් මිලියටගෙන එහි පදිංචියට ගියා. ඔයාට මේ වගේ නිධානයක් සහිත නිවසක් ලැබුණොත් මොකද කරන්නේ? අපේ පැරැන්නන් තමන්ගේ වස්තුව නිවෙස්වල තැන්තැන්වල සංගවා හෝ වලදමා තැබූ බව අපිත් දන්නවා. පරීක්ෂාවෙන් ඉන්න සමහර විට ඔබටත් මේ වගේ නිවසක් ලැබෙන්න පුළුවනි. ඔබට ඉදිරියේදී මෙවදු අමතු තොරතුරු අපි රැගෙන එන්නම්. මේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්නේ.